හයිදේ ඇම් සුරංග ්‍රම ඉංගලිෂ්මෙන් ඉතින් මං පුංචි වීඩියෝ එකක් කරාම ඊය පෙරේද එකට ගොඩක් ප්‍රතිචාර තිබුණ ඉංග්‍රිෂ් බැරිවෙන්න යයි හිතහදාගෙන බලන්න ලෝකයේ අංක එකෙන් කියලා. ඉතිං ඇත්තටම ඒ එහෙම තමයි. අපි අනුගමනය කරන ක්‍රම භාෂාවක් දෙවැනි භාෂාවක් ඉගෙන ගන්න ගොඩාක් විදිර මුළු ලෝකයේම සිද්ධ වෙන්නේ බොහොම වැරදි පැත්තකින්. ඒ වැරදි පැත්තකින් සිද්ධයනවා කියලා තේරුම්ගන්න අපට වෙනින් අටුවාටිකා ඔන්නේ අපි අවුරුදු පහලොක් විස්සක් ජීවිත කාලයේ සමහට අග වෙනකම්ම භාෂාව ඉගෙනගෙන කතා කරගන්න බැරුව එක හරියට පාවිච්ච කරගන්න බැරුව ඉන්නවා. විභාගවලට ලියන එක නෙමෙයි මම කියන්නේ. විභාගවලට ලියන ඉංග්‍රීසි සෙට් එකක්නේ ඒක නෙමෙයි. ඒ ගැන තමයි මම මේ වීඩියෝ එක කරේ. ඔබ කවුරු හරි මේ වීඩියෝ එක බලලා නැත්නම් අනිවාර්යෙන් බොහොම තීරණාත්මක පොයින්ට් එකක් වේ ජීවිතේ භාෂාව ඉගෙන ගැනීමේ. මේක යට මම ලින්ක් එක දානවා මේ වීඩියෝ එක බලන්න. දැන් මම දැන් කතා කරන්න හදන්නේ මම මේ වීඩියෝ එකේදී කිව්වා ඔබට යම් යම් චූටි චූටි දේවල් මේ ස්ටීවන් ක්‍රෂන් මහත්මයාගේ මහාචාර්යවරයාගේ අද ලෝකයේ භාෂාව ඉගෙන ගැනීම පිළිබඳව ප්‍රමුඛතම මතය හරිම ඒක අහනකොටත් හිතට සනීපයක් දැනෙන්නේ මැරෙන්නේ නැතුව දඟලන්නේ නැතුව නිකන් තදියන් වෙලා දඟලන්නේ නැතුව ලැන්ග්වේජ් එක කොහොමද ක්වය කරගන්නේ කියලා. එතකොට අපේ පුංචි ළමයි ඔය අවුරුද්දක් දෙකක් යනකොට හොඳට කතා කරන්නේ ඉගෙනගෙන ස්කෝලෙ ගිහිල්ලා ටියුෂන් ක්ලාසස් ගිහිල්ලා YouTube වීඩියෝ වල නෙමෙයිනේ. එතකොට අන්න කතන්දරේ. එතනින් තමයි මෙයා මේ ඒ වගේ දෙයක් පුංචි ළමයි සහ වැඩිහිටියෝ ඉගෙන ගන්න විදිහ වෙනස් භාෂාවක් ඒ වගේම ෆස්ට් ලැන්ග්වේජ් එකයි සෙකන්ඩ් ලැන්ග්වේජ් එකයි ඉගෙන ගන්න එක වෙනස් යම් යම් ආකාරයේ වෙනස්කම් තියෙනවා. නමුත් මේවයි යම් යම් සමානකම් තියෙනවා. ඒ ඇසුරින් තමයි මේ මතය දිගහැරලා තියෙන. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන පුංචි පොයින්ට් කීපයක් මේ මතේ තමයි ඔබ බලන්න මේ විනාඩි 5 වීඩියෝ එක. මේක ටික වෙලාවක් දුවනවා මම සිංහලෙන් එක්ස්ප්ලේන් කරන හින්දා. මං අද කතා කරන්න හදන්නේ මේ කම්ප්‍රිහෙන්සිබල් ඉන්පුට් කියන මතේ. ඒ කියන්නේ નિરાයාසයෙන් මේ ලැන්ග්වේජ් එක අපි ඉගෙන ගන්නවා කියන මතේ. මෙතුමා කියන්නේ අපිට තේරෙන දේවල් බලන්න, අප තේරෙන දේවල් අහන්න. තේරෙන දේවල්. දැන් ඒකේ පොඩ්ඩක් එහාට යන්නයි මං හදන්නේ විනාඩි කීපයකින්. දැන් කම්ප්‍රිහෙන්සිබල් ඉන්පුට් කියලා කියන්නේම මෙයාගේ මතේ කියන්නේම අපේ ඉන්පුට් එක. ඒ කියන්නේ අපිට ඇහෙන ඒවා සහ අපිට පෙනෙන ඒවා ඔක්කොම කම්ප්‍රිහෙන්සිබල් තේරෙනවෝ එන්න ඕනි. එතකොට දැන් අපි කරන දේවල් තමයි අපි විවිධ වීඩියෝස් බලනවා අපිට තේරෙන්නේ නැති ඉංග්‍රීසි වල. අපි හිතමු අපි බොහොම යන්තමින් ඉංග්‍රීසි ගැට ගහ ගන්න හදනකොට කවුරු හරි කියනවා ඕම හරි යන්නේ නැහැ හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්න BBC නිවුස් බලන්න කියලා. ඒක හරි හොඳයි BBC නිවුස් බලන එක. ගොඩාක් වචන ඔබට ඇහෙනවා. නමුත් අඩුම විදියකට ඉක්මනින් මේක කරන්න නම් ඔබ බලන්න ඕනි ඔබට තේරෙනවා. එහෙම බලපුවාම තමයි ටක් 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 ගාලා අපේ හිතට අහුවෙලා ඔළුවට අහුවෙලා යන්නේ. ඒව එනම කතා කරන්න ඕනේ දේවල්. මෙතන කතා කරන්න අමාරුයි ඒවා. ඒව එනම අපි කතා කරමු. මං කතා කරන්නේ මේ මතයේ කම්ප්‍රිහෙන්සිබල් ඉන්පුට් කියන මතේ ලක්ෂණ කීපයක්. මං ලක්ෂණ 6ක් කතා කරනවා ඉතාමත් කෙටියෙන්. දැන් මේකට කැමති වෙච්ච කට්ටිය කම්ප්‍රිහෙන්සිබල් ඉන්පුට් මං ගොඩාක් වීඩියෝස් කරලා තියෙනවා මේකේ. ඒ කියන්නේ ස්ටෝරි ටෙලිං වල ඒවට ආපු අය දැන් කතා කරන්න පුළුවන් වුණා කියලා සමහරට ඉංග්‍රීසි භාෂා ගුරුවරු පවා සමහරු මට කමෙන්ට් කරලා තිනවා. හරි මං ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම අපි අවංක වීම පිළිබඳව ඒ කියන්නේ සමහරලාට සමහරු හිතන්නේ අපි ඉංග්‍රීසි පොඩ්ඩක් ඉගෙන ගත්තාම අපි තමයි මේ ඔක්කොම දන්නේ කවුරුවත් දන්නේ නැහැ කියලා. අපි දන්න මොකුත් ඇත්තෙත් නැහැ අන්තිමට බලපුවාම. ඉතින් ඒකින්ද අපි දන්නේ හරිම චුට්ටයි කියලා අපි හැම දිනාම හිතන්න ඕනි මොන තරම් ඉගෙන ගත්තා වුණත්. මහාචාර්යවරයාත් එහෙම තමයි. ඒගොල්ලෝ හිතන්නෙත් එහෙම තමයි. හොඳ කණ්ඩායම් හිතන්නේ එහෙම තමයි. අපි හරි පහළ තැනක ඉන්නේ කියලා. එතකොට තමයි අපට උඩට යන්න පුළුවන් වෙන්නේ. හොඳයි. එහෙනම් මේ කම්ප්‍රිහෙන්සිබල් ඉන්පුට් මේ ක්‍රමවේදය අනුගමනය කරන අය අහන්න ඕනි මොනවාගේවද කරන්න ඕනි මොනවද කියන එක ඉතාම කෙටියෙන් කියන්න තමයි මම මේ පුංචි වීඩියෝ එක කරන්නේ. අංක 1 කම්ප්‍රිහෙන්සිබල් වෙන්න ඕනි ඔබ අහන දේ. ඔබ කණෙන් දාගන්න දේ ඇහෙන් දාගන්න දේ කම්ප්‍රිහෙන්සිබල් වෙන්න ඕනි. මම අර කලින් කිව්වා වගේ BBC නිවුස් අහනකොට ඒක ගොඩාක් 80ක් 90ක් විතර තේරෙන්නේ නැත්නම් ඒක දිහා බලන් ඉඳලා ලොකු තේරුමක් නෑ ඔබට. තේරුමක් නැත්තේ නෑ ඔබට ඒ කන ටියු ඒව හරි හොඳයි. අර ලයින් එකට වැටිලා ඒව අහන එක හොඳයි. කම්ප්‍රිහෙන්සිබල් ඉන්පුට් ලයින් එකක් කරන ගමන් ඒව අහන එක හරිම හොඳයි.
අන්න පකිල් නේ මම කියන්නේ. මේක නැතුව ඒක කරන එක තේරුම් ගන්න. එතකොට කම්ප්‍රිහෙන්සිබල් ඉන්පුට් කියන එකේ ඔබට ඔබ අහන්න ඕනි, ඔබ කියවන්න ඕනි ඔබට හොඳට තේරෙන දේවල්. නොතේරෙන දේවල් වචන රිෆර් කර කර ඩික්ෂනරි එකක් කරගෙන බල බල අමාරුවෙන් මේ කටුකාගෙන කරන්න එපා කියලා මෙයා කියන්නේ. හරි, ඒව ගැන වෙනම විවරණය කරමු. ඒතර එනම් උපදේශක් විදියට කියන්නේ ඔබට හොඳට තේරෙන දේවල්. ළමයින්ගේ කන්ටෙන්ට් තියෙනවා නේද? හරි සුන්දර සමාල්ලාට අපට ආසීතන කන්ටෙන්ට් මිනිස්සු කරලා තිනෝ තේරෙන්න. ස්ටෝරි ටෙලිං වගේ වයි ඒවා බලන්න පුළුවන්. මගේ වයිත් ගිහිල්ල බලන්න මමත් සෑහෙන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම වචන සහ දේවල් අපට මතකෙටින් රිපීට් වුණාම රෙපිටිෂන් ඒකල කියන්නේ නැවත නැවත එනවනම් අපේ තියෙන පුරුද්දක් තමයි ස්ටෝරි එකක් මොකක් හරි බලලා ඉවර වෙලා ඒක හරි ඉතින් ඒ කතන්දරය දැනගන්නේ. අපි සිංහලෙන් කතා පොතක් කියවුවාම කතන්දරය දැනගන්නේ ඒ කතන්දරේ අලිබබා සාහුරු 40 අපි දන්නවා. ඒ පොත පැත්තකින් තියෙනවා අපට ඕක මතකයි. අපි සිංහල දන්නේ හින්දා ඉංග්‍රීසියෙන් අපි යම් යම් කියවන දේවල් අපි ආස දේවල් නැවත නැවත කියවන්න කියලා කියන්නේ. ඒ ඒ වචන අඩුම ගන්න ඒ ගන්න ඒවා. ඒ වචන ඒ එක්ස්ප්‍රෙෂන්ස් ඒ ෆ්‍රේසස් ඒ ස්පෝකන් පාට් ඒ අනාදී අපි ඉගෙනගත්ත දේවල් ආස දේවල් ආයි ආයි එන විදිහට වැඩේ සිද්ධ කරගන්න කියලා කියන්නේ. ඒකෙන්ද සමහරලාට එකම දේ පවා ඉතාමත් රසවත් මුළු පොත් පිටින් නෙමෙයි එකම දේ පවා ඒවා අපි කියවනකොට නෝට් කරගත්ත දේවල් ලියාගත්ත වචන තියෙනවා නම් ඒව නැවත නැවත බලන්න නැවත නැවත පරිහරණය කරන්න කියලා කියන්නේ. මේක ඔබ මොලේ ගැන දන්නවා නම් මෙමරි ඇන්ඩ් ෆොගෙටින් කියන ඒවා සයිකලොජි කරලා දන්නවා නම් ඔබට මේක තේරෙනවා. අනික් අයට මේක තේරෙන්නේ නැහැ. මොලේ වැඩ කරන හැටි ඉගෙන ගැනීමේදී තේරෙන්නේ නැති අයට මේක තේරෙන්නේ නැහැ. ඒ වගේම භාෂාව ඉගෙන ගැනීමේදී මොලේ වැඩ කරන්නේ කොහොමද කියලා වෙනම තියරීස් තියෙනවා. ඒවත් දන්නොත් තවත් හොඳට තේරෙනවා. ඒකෙන්ද අපිට ඒ තේරුමක් දෙන එක ටිකක් වැදගත්. මං ඒ වගේ වීඩියෝස් කීපයක් කරනවා මතකයේ සහ අමතක වීම කියන එක පිළිබඳ වීඩියෝස් දෙක තුනක් මං කරනවා. ඔබට මේක තේරුම් ගන්නයි අපිට අමතක වෙන්නේ කියලා. නැත්නම් අපි දැන් අපි මෝඩයි කියලා. ඒකෙන්ද රිපීට් වෙන්න ඕනි. ඒකෙන්ද ඔබ බලන්න ඔබ මේකට හොඳම දෙයක් තමයි එකම කෙනෙක්ගේ දේවල් බලන එක. අනික් අයගේවත් බලන්න එකම කෙනෙක්ගේ. දැන් අපි හිතමු උදාහරණයක් විදිහට මම ආසයි ඉන්නවා බලන්න මෙල් රොබින්ස්ගේ වීඩියෝස් බලන්න මං ආසයි. එතකොට එහෙම කණ්ඩායම් ඉන්නවා. මට දැන් එකපාර මතක් වෙන්නේ එහෙම කණ්ඩායම් ඉන්නවා. මම තෝරගත්ත කට්ටිය රොබින් ශර්මා ඒගොල්ලන්ගේ වීඩියෝස් බලන්න ආසයි. හොඳට කල්පනා කරලා බැලුවොත් ඒගොල්ලන්ගේ කෙටි වීඩියෝස් දෙකක් ගත්තොත් ගොඩාක් වචන නැවත නැවත එනවා. ඒගොල්ලෝ කතා කරන්නේ ඒවම තමයි. දැන් මම මට දැනෙනවා කතා කරනකොට අනවශ්‍ය තරමට සමහරලාට එකම ෆ්‍රේස් එක එකම දේ එනවා. සමහරව අහලක් තියෙන මොකක්ද ඒක තේරුම කියලා. ඒ කියන්නේ ඒ තරම් ඇහිලා. හරිද? අන්න එතනම පේනවා නොටිස් වෙනවායි කියන එක රිපීට් වෙනකොට. මගෙන් කෙනෙක් අහලා තිනවා මොකද්ද සර් හැම වෙලාවෙම මෙන්න මේක කියනෝනේ මොකක්ද ඒක තේරුම කියලා. ඔබට ඒක කදිම උදාහරණයක්. රිපීට් වෙනකොට වචන ඇමිනෙනවායි කියන එකට. මට මතක නැහැ මොකද්ද මං ඒ කියන්නේ කියලා. For all that, yeah, for all that වගේ මාකර් එකක් මං කියනවා. For all that. ඒ හැමදේම බලපුවාම වගේ ඐඩියා එකක් මං කියනකොට මට කියවෙනවා ඒක. ඒ රෙපිටිෂන් එන්න ඕනි. ඊළඟට තුන්වෙනි කාරණේ. එහෙනම් අපි පළවෙනි කාරණේ කිව්වේ තමන්ට තේරෙන්න ඕනි. දෙවෙනි කාරණේ කිව්වේ රෙපිටිෂන්. රිපීට් වෙලා නැවත වචන එන්න ඕනි. එකමකාගේ වනිතර අහනවා නම් ඔබ කැමති කෙනෙක් ඉන්නවා නම් ඉංග්‍රීසි. සිංහලෙන් යන්නේ නෙමෙයි. සිංහල නෙමෙයි මේ කියන්නේ. ඉංග්‍රීසි සිංහල ඉංග්‍රීසි සිංහල ඉංග්‍රීසි සිංහල අපි කරා වුණත් ඒවා ඒවයින් අපි යමක් ඉගෙන ගනීවි ඔබ. ඒව බලන්න. අපිත් කරනවා එහෙම. ඒව බලන්න. හැබැයි ඔබ ඉංග්‍රීසි කතා කරන්න සහ හොඳට ලියන්න ඒක පස්සේ පන්නන්න ට්‍රයි කරනවා නම් ඒ අර ලොකු මහන්සියක් ටෝටල් ලැංග්වේජ් එකට යන ඒවට යන්න. හරි, අපි තුන්වෙනි කතන්දරේ මට්ටම. මට්ටම මොකක් වෙන්න ඕනිද? මට්ටම ඔබේ මට්ටමට චුට්ටක් වැඩි වෙන්න ඕනි. ඒකලගෙන දැන් ඔබ කියෝන ඒවා ඔබ අහන ඒවා ඔබට ඔක්කොම සියලුම වචන තේරෙනවා නම් ඔබ නිකන් ජොලියක් විතර නම් ගන්න ඔබට ලොකු ඉගෙන ගැනීමක් එන්නේ නැහැ. දැන් අපි සිංහල කතාවක් අහගෙන ඉන්නකොට දේශපාලන කතාවක් කියමුකෝ. කවුරු හරි අපේක්ෂකෙක් ඇවිල්ලා කතා කරනවා. දැන් අපි ආගෙන ඉන්නවා. ඒකෙන් අපිට සිංහල ඉගෙන ගන්න අමාරුයි. හැබැයි අපි සිංහල ඉගෙන ගන්න ඉඩ තියෙනවා කවුරු හරි ටිකක් අපේ මට්ටමට වැඩියෙන් සිංහල පාවිච්චි කරනවා නම්.
එහෙම පාවිච්චි කරනන අපිට ඒක පොඩි ලැංගවේජ් ලෙසන් එක ගුත් වෙනවා. ඒ අර නිකං අපිට වැඩක් අමුතු දෙයක් ඉගෙන ගැනෙන්නේ නෑ. ඒකෙන් ඔබ පරිහරණය කරන දේ ඔබට මුල්ලුම නිම්ම තේරිලා නික්කම්ම පාස්වෙලාන එකක් නැතුව ඔබේ මට්ටමට චුට්ටක් වැඩි එකක් ඔබට පොඩි චැලෙන්ජ එකක් තියෙන්න ඕනි. එහෙම ඒවා හැප්පුණාම තමයි ඉගෙන ගැනෙන්නේ. ඊළඟයක ඒ තේරෙන්න්න තියවනේ මේ මේ කියන්නේ ඔබට හොඳට තේරෙන්න්න ඕනි. හැබයි වචනයක් දෙකක් ෆ්‍රේස් එකක් මොනවාහරි පොඩ්ඩක් නොතේරී යනේ ඒ නොතේරී යන එක බලන්ඩ කියලන මේ කියන්නේ බැහර කරන්න ඕන්න ආගැරි ලෙස ලෙසන් එකක්න මේ ලෙසන් ගැන්නේ මම මේ කියන්නේ. අපිතම මම ගොඩක් කලාට කතා කරලති අපේ ලංකාවත් ගොඩක් කට්ටියන ශෙනෙල්ලේ කියලා ලේඩි කෙනෙක් ශැනල් එක ඒම ගොඩක් කියලාට කියන බලන්න කියලා පුළුවන්න්න පරිසරයට ආසායට යාරි ලස්සන්ට ස්බන්ෙන් වයි දෙන්න එකතු වෙලා එක තැන්වලට ගිල්ල ඒ කරන එක බලංගන්නකොට ඔබට නොතේරණ වසන නවා එඩ බලුවන්. හරිද ගොඩක් පරිහරණය වෙලා නැත්තන් ඒ වසන ඒ සමාරවචන ඔබට තේරෙන්න තේරුණඇතුලට කමක් නෑ ය පස්ස ඩික්ෂණට පස්සේ පන්නන්ඩ අන්ඩෙපා. අ තේරණකින් තේරුම් ගණ්ඩ මෙයා මේ විය මේ වැව ගැනතමා මේ කතා කරන්න හරිගේ වැැේ මෙන්න මේටික මට තේරුණ ඇති අනිටි තේරුම් ගන්න අන්ඩ ඔන්න ඒද මේ කියන් තමන්ගේ මටම චුට්ටක් වැඩි වෙන්නඕනි. හතරවෙනි කාරණය තමන් කැමති එකක් වෙන්න ඕන තමන්ට ජොලියක්කෙන්නේ තමන් කැමති එකක්නේ. දාපිතම මම ආර්ථික විද්‍යාව ගැන කතා කරනය වහන්ගට කැමති නැත්තං මම ඒවයි හොඳ වචන තිබුණ කියල ඒව බල තේරුමන්නේ හරි ඒවයි බල්ල තේරුමක්නේ තමන් කැමති වෙන්ඩෝනි තමන් කැමති දෙයක් ෆිල් එක මං හරි ආසයි මෝටිවේශනල් ඒව බලන්ඩ බ්‍රයන් ට්‍රේසි ඒවාගේ ශිව් කේර එතකොට එහෙම කට්ටියක් ඉන්නවා මට ඔළුවට එන්නේ නෑ හරිම හරිම සුන්දර කට්ටිය ඉන්න ඒගොල හරිම ලස්සන්ට මේ කතා කරන්නේ හරි ලස්සන කතා තමයි ඔබා මගේ තියෙන්න්නේෙත් බැරැක් ඔබා මගේ ස්පීචස් හරි ලස්සනයි ඇ ඒවා ඒවා අපට තේරුණාට අපට තේරුණු අතමයි ඒෝ ඒ තේරුණාට ඒවයි තියෙනවා නිකං අපේ මට්ටම නැවන තැන් ඒව තමයි වැදගත් අපි උන්දටම තේරණ එකක් බල්ල වැඩක් නෑ හරි දෙකින් ලංගජික කරගන්න ඇති ඔබාමලගේ ලෙක්ෂස් ඒගොල්ලු කතා කරන දේවල් බලංගිට ප මෙල්ට්‍රෝබිින්ස බලංගිට ප අපි මම පෞද්ගලිකව මම ඉගෙන ගන්නවා හරිද මම ඉගෙන ගන්නවා මං ගොඩක් දෙවල්ලට සවන් දෙනවා මං මගේ මට්ටම වැඩිකර ගැනීමතම මගේ තියෙන ප්‍රාර්ථනාව වෙන්න ඕනි මගේ තියෙන අභිලාශය වෙන්න ඕනි මම ඉන්න තැනින් පොඩ්ඩක් ඉහලට යන්න ඔබට උගන්නන්ට නෙමේ ඔබට උගන්නන්ට ඒ මගේ තියෙන ඉංග්‍රීසි ප්‍රමාණය හොඳට මැති සාමාන්‍ය ඉංග්‍රීසි අමාරු කෙනෙකුට ඉංග්‍රීසි උගන්නන්න මට තියෙන ප්‍රමාණය ඇති ටෝටල් ඉංග්‍රිස් වලින් මම මේ කියන ඉංග්‍රීසි වලින් උගන්නන්න කරගන්න නැතුව තටම තටම උගන්න නැතුව ස්ක්‍රීන් බලං උගන්න නැතුව කැමරාවදයා මෙහෙම බලාගෙන උගන්න නැතුව යා පැත්තෙන් ස්ක්‍රීන් එකක් තියාගෙන මට දැම් මේ යා පැත්ත ස්ක්‍රීන් එකක් මගේ තිය නමේ වෙලායි ඒක මට මේවා පේනවා එක මම මේ පෙන්න්න මේවා මේ පෙන්න්න ඒකනේ ක්‍රීනික තින මෙත තව ස්ක්‍රීන් එකක් තින ලප්ටප් එක වෙනම ස්ක්‍රීන් එකක් මගේ තියෙන ඒකන්න මේ මැගිල්ල දික්කරනට ඒ පැත්තට යන්නේ මේ ස්ක්‍රීන් එක තියෙන පැත්තරට මැගිල්ල දික්කරන්න තොර මට මේ ස්ක්‍රීන් එක තියා බලාගත්තා මට මෙහම එක පැත්තක් බලාගත්තා මට අරක තියෙනෝ කියවන්න පුළොන් ඔබට උගන්නවාගේ ඕක ටිටිවිය ගොයින් ටඩු සම්තිං ලයික් ඇන්ල ඉම්පෝර්ටන් ඇන්ඩ එතක ඔබට හිතෙන්න්න මන්දැන් අර පැත්ත බලාගන්න දැම්මන් කියවනු අරග යනයතා මං කියවන්නේ දෙන්න රයි ඕ වෙනම කතන්දර ඇත්ති නම එක මන්ද අසක් වීඩියෝ එකක් කරනවා අපිට ඔබ අන්දන්න පුළුවන් හැටි පිළිබඳව මට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන් වගේ කතා කරන්න බැරුව ස්පෝකන් ඉංගලිෂ් ඔබට උගන්නන්ට ඔබ අන්දන්න පුළුවන් විදිිය ටෙක්නෝජලින් අපට කරන්න පුළුවන් විදිියම පෙන්නල දෙනව වෙලාක් හරි ඒම නැතුව ඒ පුළුවන් හැබැ අපි සැටිස්ෆයිඩ් නෑ මගේ ලං ච්ගෙන ම සටිස්ෆයිඩ් නෑ මං මේ වායසට ගිල්ල මේ ගන්ටවිල්ල මගේ මේ තියෙන ප්‍රමාණ පිළිබඳව මම කිසි සේත්ම සතුරුව එන්නේ ඇ මට එක සතුරක් එන්න මගේ මට්ට මේ මාත් එක්ක එකට ගෙනගත් මමත් එ එකට වැඩ කරපු මමත් එක් එකට හිඩි පිරිස්සාහ අපේ ප්‍රොෆෙෂන් එක ලං මම ලංවේජ් ගුරු රෙන්න්නමේ ඒ ප්‍රොෆෙෂන්ගේ මම සයින්ස් පැත්ත කෙනෙක් ඒ ප්‍රොෆෙෂන්ගේ උඩයට යම්යම් හරියක ගත්තාම ඒක මම හොඳ තැනක ඉන්න හොඳම තැනක ඉන්නවා ඒගෙනවන් සතුරුයි නිදසුනක් විදියට
අපිව තෝරගත්තා තිස්දනෙක් ලංකාවෙන් ස්කොල් එකකට මුළු ලංකායම තිහක් දේරන්නේ ගුරුරු ට්‍රේන් කරන්න ඉංග්‍රිස් මීඩියම් උගන්නන අපට බැංකොක් කල තිබුණා මාස තුනක ට්‍රේනිං එකක්ේ වැඩේට. ඒගෙදි සුද්ද ඇවිල්ල එන් ඇවිල්ල ලංකාවේ ඉංගලිෂ් ටෙස්ට එකක් තිබ්බාපේ අපිගේ ටීම් එක ඒ වැඩිම ලකුණ තියනීමට ඒගේ ඊමේල් එකත් මං ගාව තියනවා යාහරි වරණා කරලා තියෙනවා. ඇති ඒ වුණට ඒක මට මදී අරම බල ගුහම අපි හොඳ තැනකින් නොකි ලබ සතුරු වෙන්න ඕනේ හැබැ අපි හැම වෙලාම පිපාසයෙන් ඉන්ඩෝනී කියෙන ගන්න අපිටම තේරුණු අපි දන්නවා මදී කියලා හරි මේක කියමුකු අපි එතවට තමන් කැමති දෙයක් වෙන්ඩෝනි තවට ම ආසයි මෝටිවේශනල් ඒකන්න මෝටිවේෂන් පැත්තර මං අදිනෝ ඊළඟට ෆිල් එකගත් තම දැන් තමන් කැමති වෙන්ඩෝනි එකල කියන්නේ තමන් කැමතියනකට තමට මේක ආසාවක් ඇති වෙන්ඩෝනි ඒ වගේ ඊළඟ කාරණය තමයි විවිධ ෆිල්ස් ඒකල කියන්නේ තමන් ටෝනි ෆිල් එක් මොකක්ද දැ මම ගුරුවරෙක්නෙ මං වීඩියෝස් බලන්ඩ ගිහිල්ලවරලා මම මේ ඉංගලිෂ් කියල ඔක්කොම මේ අල්ලගන්න වැඩන්නේ මම හිතුවොත්තේම මම අපි තුම් බැංකු කරුවන්ට අවශ්‍ය ඉංග්‍රීසි හරි ම බැංකු කරුවන්ගේ වීඩියෝස් බලනවා ම ඔය ඒ වගේ මට ඒවා වැඩන්නේ ඒවයි වචන කරගත්ත කියල මට වැඩක්න මං කාගවද බලන්න ඕනි මං බලන්ඩෝනි හොඳ ලෙක්චරස්ලා ඇවිල්ලා කරන දේවල් කෙන් රොබින්සන් වගේ කට්ටියන සකෙන් රොබින්සන් වගේ කට්ටිය රොබින් ෂර්ම වගේ කට්ටිය ස්ටේජික උට නැගලා අනසක පතුරෝල ලෙක්චර එකක් ලස්සන්ට කරනකොට ඒක බලන් හිටපුහාම තමයි මට මගේ වෘතිය මං මේ කරන වෘතියට අදාළදේ ලැබෙන්නේ එක තමන්ගේ ෆිල් එක තමන් තෝර ගණ්ඩෝනි එකක් නෙමේ කීපයක් වෙන්න පුළුවන් තම වීඩියෝ බලන්නනේ මොක්හරි අපිට ආසහිතනට බල්ල වැඩ කුත්න ඇතකොට ආසහිතන තමන්ට අවශ්‍ය ඉංග්‍රීසි තියෙනවා කියන වීඩියෝ ෆිල් එක තම අපි තෝරගන්න වීඩියෝ හෝ පොත් හෝ මොනවා හෝ ඒක ඊළඟ කාරණය ඊළන්න මේක අවසාන කාරණය හයවැනි කාරණය මේක හැබිට් එකක් කරගන්න තු අපි කියපු කාරණා ගත්තාම කම්ප්‍රියන්සිබෙල් වෙන්න ඕනි අපට තේරෙන් ඕනි අංක එක දෙක රිපිටිෂන් නැවත නැවතෙන් නොනි මේ අපි බලන්න දේවල් වත්සන හෝ ෆ්‍රේස තුන්ගෙනක මට්ටම තමන්ට වැඩිය චුට්ටක් වැඩිවෙන්න ඕනි හතරවෙනික තමන්ට කැමත්තක් ඇතියෙන් ඕන ආසාබක් නැතුව බල්ල වැඩක් නෑ ඉංග්‍රීසිගෙන ගණ්ඩ කියලා ඒක ඊළඟට ෆිල් එක තමන්ගේ ෆිල් එක තමන්ට ඕන ඉංග්‍රීසි තියෙන ෆිල් එකට දාලා දේවල් වලට යන්ඩ ඊළඟක මේ හැබිට් එකක් කරගන්න ඕනි අද මං ඕක කරලි වරලා නිකං ඉදිලා හරියන්නේ හැබිට් එකක් කියන්න මගේ පුරුද්දක් තමයි සවන්දීම ඒකල කියන්නේ මම ගෙදර වැඩක් කරාවනත් ඩි මොහරි වැඩක් කරාවනත් කාම්බර අස් කරාවනත් මම වීඩියෝ එකක් හරි ෝඩියෝ එකක් හරි දාලා තින මට ඇහෙන්න්න හොඳ එකක් ඒ මං අහගල ඉන්න මේ වචනින් වචනින් ඇහෙන්ඩ දාලා තියනවා ඉති අද වගේ කාලෙක අපි ඒ කාලේ ටීවී තිබුණෙත් නෑ අපි ස්කොල යන කාලේ එඩ්වාන්ස්වෙල් වෙනකන් රේඩියෝ විතර ඉතිබුණේ ඉතින් එහෙම කාලෙත් මිනිස්සු හැමදේම ගෙනගත් නම් අද වැඩි හොඳ දා ඉංග්‍රීසිගෙන ගත්ත මිනිස්සු අද මේ සියලු දේම මුළු ලෝකයේ තියෙන ඔක්කොමෝයාගේ මේසුට්ට වගේ කනට ඇවිල්ල තියද්දි කනේ මේක ගහගණ්ඩ විතරයි සමාරකට්ටියයට තියෙන්නේ නේද. ඒම ගහගණ්ඩ විතර බුදිය කන ගොරෝගොරෝයිගෙන ගන්න පුළුවන් අද ඉංග්‍රීසියන්ද ඩිඳගෙන. නමුත් අපට කෙලවෙලා තියෙන්නේ වැරදි ක්‍රම වලට අපි ඇදල දාලා තියෙනවා. අර පරණුනත්කමක්නේ වැරදි ක්‍රමෝට ඇදල දාලා තියෙන අපි මේ රිසර්ච්වලට මේවට යන්නේ නෑ තෙරන දෙ තේරෙන්න්න ඇනිමේවා. ඇති ඒක හින්දා මේක දොර අරින්න ඕනි. ඒක තමයි මගේ යාලුවතුමට කියත් දිම්ඹ මචං ඕක කරන්න පෝ වැඩින හරිියන්න මිනිස්සු කෙන ගන්න කැමති සිංහලෙම්ම තමයි සිංහලෙම් ඉංග්‍රීසු ගන්න විඩියෝ දාපන් කියලා මට එහෙම බෑමම් මගේ මතය මගේ මතය නෙමේ මේ මතය සහ පොලිගලොට්ස් ලගේ මතය ඒකන්නේ භාෂා විස්සක් කතා කරන මිනිස්සු ඉන්න ගානක් ලෝකේ උන් කියන ඔකෝම දිගෙන ගන්න කියලා අපි මේ එක එක කට්ටිය කියනේ වාගෙන ඉංග්‍රීසි තමයි ඒ හැමදේම නැත්තං භාසාාව අපි වැරදි තැනක කොටු වෙලා ඉන්නේ. එකින්ද ඉස්සල මේ වීඩියෝ එක බලන්න දොර ඇර ගන්න ඊට පස්සේ මම ඊළඟ වීඩියෝවල ඩිස්ක්‍රපෂන් එක දාන්න බලන්න ඕන වීඩියෝ මොනවාද කියලා මම ඒවගේ මේක තුළින් කෝමද දියුණු දියුණු වෙන්නේ කෙනෙ පිළිබඳව වීඩියෝ සීරිස්ස එකක් මන්දිකට ඉදිරිපත් කරන උගන්න අතර එහෙනම් අතර මම නවතිනෝ.
right.